තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සැමසිත සූපත් කරන්නට ලෞතරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධානාලිකාවේ කුරුණෑගල මැදිස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වතාල පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු 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 පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මීරිගම පමුණුව ලින්දර ලිපිණේ පදිංචි WD පොඩිනෝනා ඉදිරිසිංහ මහත්මිය විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता सद्धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब धम्मेषु पटिहत ज्ञान चारस्य दस बल धरस्य चतुवेसारज्ज विसारदस्य सब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्स तथागतस्य सब्बन्युनु सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्य दस बल धरस्य चतुवेसारज्ज विसारदस्य सब सत्तु उत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्स तथागतस्य सब्बन्युनु सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सब धम्मेषु पटिहत ज्ञान चारस्य दस बल धरस्य चतुवेसारज्ज विसारदस्य सब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्स तथागतस्य सब्बन्युनु सम्मा संबुद्धस्य अभूतवादी निरयं उपेति योचापि कत्वान न करोमीति चाह उभोपि ते पिच्च समाभवन्ति
නිහීන කම්මෝ මනුජා පරත්තාති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සදී පහදී සෝදානං වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනීය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩා නිවැරදි ඊටාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් පරලොව සුගති ගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානං වෙන්නේ පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් අභිභවනී කරමින් දිනන එකම මහත්ඵල මහානිසංශ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි කොයිතරම් දානමය ලෝකයේ තියෙනවද අපි කවමදාකවත් ජීවිතේ දැකලා නැති දාන අපි කවදාකවත් ජීවිතේ දීලා නැති දාන අපි අහලා නැති දාන අනුමෝදන් වෙලා නැති දාන මේ ලෝකේ ඕන තරම් තියෙනවා මේ සියලුම දානයන් අපි ලයිස්තුවක් හැදුවොත් එහෙම ඒ ලයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ පළමුවෙනියටම තියෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය සද්දෙවිඳුන් අමතලා භාග්‍යවතුන් වහන්සේ තමයි දේශනා කළේ ඒ කාරණාව දෙවිඳුනි සියලු දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය සබ්බ දානං ධම්ම දානං ජිනාති තමන්ට විතරක් ධර්ම ශ්‍රවණේ කරන්න ඕනෑතරම් ඉඩකඩ පහසුකම් ඔබට තිබුණා ගමේ විහාරස්ථානේ ගෙදර විශේෂ ස්ථානයක මේ වගේම ධර්ම දානමය පින්කම ඔබට සිද්ධ කරගන්න තිබුණා හැබැයි එහෙම කළේ නෑ එහෙම කළත් තථාගත ධර්මයේ දානේ කිරීමමයි මෙහෙම කළත් තථාගත ධර්මයේ දානේ කිරීමමයි හැබැයි ඔබට මහත් වූ අනුකම්පාවක් හිතේ ඇති වෙන්න ඇති අපිට බොහෝ පිරිසකට ධර්මයේ දානේ කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨයිද ඒක කොයිතරම් වටිනවද ඒ නිසා බෞද්ධ රූපවාහිනිය තුලින් අද මේ ධර්ම දේශනාව මුළුමහත් ලෝක ධාතුව පුරාවටම විසිරුවා හරින්නත් ඔබ සියලුම දෙනා කටයුතු සෝදානම් කරගත්තා කොයි තරම් ප්‍රමාණයක් ධර්ම ශ්‍රවණී කරනවද කොයි තරම් ප්‍රමාණයක් සසරින් එතරටපත් වෙන්න දහම් පදයක් පදයක් ගානේ උපකාර කරගනීද කියන කාරණාවත් අපි දන්නේ නැහැ අසීමාන්තික පිරිසකට තථාගත ධර්මයේ දානීය කරණ්ඩයි
ඔබ හැම දිනම මේ කටයුතු සෝදානම් කරගත්තේ එහෙමනම් ඔබ හැම දිනාගම හිත්වල මේ ලෝක සත්වයාටම මහත් වූ අනුකම්පාවක් සෙනෙහසක් ඉපදිලා තියෙනවා අපි විතරක් සසරින් ඈතර යන්න ඕමන නැහැ අපට පුළුවන් නම් තව බොහෝ පිරිසක් අපි මේ සසරින් ඈතරට පත් කරගෙනමයි අපි ඈතර යන්නේ එම අනුකම්පාවක් හිතේ ඉපදුනා ඒ නිසා මේ මෙදිරියට මේ දුෂ්කර කටුක කාලයක කාල විපත්ති තියෙන කාලයක මේ එකතු පාදා වෙලා මහ පුදුම ශ්‍රද්ධාවක් මහ පුදුම වීරයක් තියෙන නිසා මේ කටේච සෝදානම් කරගත්තා එහෙමනම් ධර්ම දානපති ඔබවට ඔබ හැබඳිනාම අද මේ මොහොතේදීපත් වෙනවා සාමාන්‍ය දානපතියෝ නෙවෙයි මහා ධර්ම දානපතියම් බවට ඔබ හැමෝමපත් වෙනවා බණ අහන අයට මෙහෙම ධර්මයේ දානේ කරපුවම මනාලෙස ශ්‍රද්ධාව ගෞරවේ පෙරදරි කරගෙන ඒ අය බණ ඇහුවොත් ඒ අයට අනන්ත පින් කුසල් ජනිත වෙන මහ පින්කමක් මේ එම්නම් දානේ කරන අයට ශ්‍රවණය කරන අයට අනන්ත ශ්‍රද්ධාව ගෞරවේ පෙරදරි කරගෙන බණ ඇහුවොත් මහ පින් කුසල් ලැබෙන එකම අති ශ්‍රේෂ්ඨ මහ පින්කමයි ඔබ හැම දිනම මේ සිද්ධ කරගන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනේ අනිවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා බණ අහන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් ඉතේ තියාගෙන බණ අහන්න ඕනේ කියලා මොකද මේ බලාපොරොත්තුව මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුලින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ මතක් කළා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු මේ උතුම් වූ කුසලය ඔබගේ මගේ සංසාරගාමී ජීවිතයේ සුවපත් කරගෙන ඊතාත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සනසීම දිශාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු පිනතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං ධර්ම මාතෘකාව වශයෙන් තෝරාපත් කරගන්ට යෙදුන ගාථා රත්නය මං මුලින් සඳහන් කරන්ට යෙදුනා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරන්ට යෙදුනේ සුන්දරි පරිබ්‍රාජිකාව අරමුණු කරගෙන අපි පින්නතුන් දන්නවා කියලා මං හිතනවා සුන්දරි පරිබ්‍රාජිකාව කියන්නේ කවුද කියලා ඊතාත්ම රූමත් මිත්‍යා දෘෂ්ටිගත සරණක් ගෙහින් ඉඳපු මිත්‍යා දෘෂ්ටිගත තමන්ගේ ශාස්ත්‍රවරුන්ට මහ පුදුම ඇල්මක් තිබුණ තවත් එක මිත්‍යා දෘෂ්ටිගත කාන්තාවක් ඇයට පුළුවන්කම තිබුණ අනිත් අය වසඟ කරගන්න තරම් ලස්සන රූප ස්වභාවයක් ඒ රූප ස්වභාවයම ප්‍රයෝජනෙට අරගෙන ඇය භාග්‍යවතුන් වහන්සේට නිග්‍රහ කරන්නත් හිතුවා ඒ නිසාම අවසානයේදී ඒගේ ජීවිතේ පවා තීරණය වුණා මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ගාථා රත්නේ සිද්ධ කරේ ඇය අරමුණු කරගෙන පින්තුනි අපේ භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර වැඩ ඉන්නකොට උන්වහන්සේට ලැබෙන පූජාවන් වල සීමාවක් නැතුව ගියා. හරියට ලොකු ගඟක් පිටාර ගලනවා වගේ මහ පුදුම විදිහට ලැබෙන්න පටන් ගත්තා. දාන මාන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ හැම දෙයක්ම ගඟක් ගලනවා වගේ ලැබෙන්න පටන් ගත්තා.
එහෙම ලැබෙනකොට අනිත්‍යාගම්බල අයට දන් දුන්න උපකාර කරපු අය ශ්‍රාවකයෝ හිටියා. ඒගොල්ලන්ට උපස්ථාන කරන එක නතර කරලා බොහොමයක් මිනිස්සු බුදුරජාණන් වහන්සේ ශරණ යන්න පටන් ගත්තා. ඒක හරියට කොයි වගේද? සූර්ය මණ්ඩලයේ පායලා තියෙන මොහොතක කදෝපැණියන්ගේ ආලෝකයෙන් ඇති වැඩක් නෑ වගේ. කාටද මේ කදෝපැණියෝ කියන්නේ? පිනතුනි කණාමැදිරියට. කණාමැදිරි ආලෝකයෙන් ඇති වැඩක් තියෙනවද? සූර්ය මණ්ඩලයේ පායලා තියෙන මොහොතක ඇති වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තියෙන මොහොතක වෙන කිසිම සාත්‍රුවරයෙක්ගේ මිත්‍යා දෘෂ්ටිගත කෙනකින් අපිට ඇති වැඩක් නෑ. ඒ නිසා ඔක්කොම ලැබුම් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට. කොයි තරම් ලැබෙනවද කියනවා නම් අනිත් අන්තොටුවන්ට මිත්‍යා දෘෂ්ටිගත සාත්‍රුවරුන්ට ලැබෙන සිව්පසය ඔක්කොම අඩු වෙන්න පටන් ගත්තා. කොයි තරම් අඩු වුණාද කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලැබෙන සිව්පසේ නතර කරවලා ඒ සිව්පසේ නැවත අපට ගන්න ඕනි කියලා ඒගොල්ලෝ කටයුතු කළා. අන්තට බොහොම දුකින් භාග්‍යතුන් වහන්සේ සමග තේන පුදුම තරහකින් තමයි හිටියේ. එහෙම ඉන්න වෙලාවේ තමයි මේ සුන්දරි පරිබ්‍රාජිකාව තමන්ගේ සාත්‍රවරු හම්බ වෙන්න ගිහින් වෙලාවේ ඒ සාත්‍රවරු කතා බහ කරන්න නැතුව තරහ ගින් වගේ ඉන්නවා. එහෙම ඉඳපු වෙලාවේ ළඟට ගිහින් අහනවා, ස්වාමිනි ඇයි මන් සමග කතා කරන්නේ නැත්තේ? මගේ ඉතින් වරදක් වුණාද? මාත් එක අමනාප වෙලා වගේ ඒ වැරද්දට සමාව ගන්න මම මොනවද කරන්න ඕනේ? ඒ වෙලේ මතක් කළා සුන්දරි පරිබ්‍රාජිකාවෙනි, ඔබට පේන්නේ අපි සතුටින් නැති වගේ. ගෞතමයන් වහන්සේට අපිට ලැබෙන්න තියෙන දේවල් ඔක්කොමත් ලැබෙනවා. අපේ සියල්ලම අපට ලැබෙන ලැබුම් ඔක්කොම නතර වෙලායි තියෙන්නේ. ගෞතමයන් වහන්සේට ඒ ලැබෙන සිව්පසේ නැති කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ ඔබයි කිව්වා. මම මොනවද කරන්න ඕනේ ස්වාමීනි? බවත් ගෞතමයන්ට තියෙන කීර්තිය නැති කරන්න කිව්වා. එහෙනම් ඒක මං කරන්නම් කියලා තමයි එදා තමගේ සාත්‍රවරුන් ළඟින් වෙඳලා පිටත් වුනේ. සඳහන් කරනවා හොඳට නාලා පිරිසිදු වෙලා ඇඳුම් ලස්සන ඇඳුම් ඇඳගෙන තෙල් මල් ආදී දේවල් අරගෙන හැන්දෑවට හැමදාම විහාරයට යන්න පටන් ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. එහෙම යන අතරතුරේදී මිනිස්සු හම්බුනොත් මිනිස්සුන් අහනවා, කොහෙද ඔබ යන්නේ ඔය? ඒ වෙලේ මතක් කරනවා මට ගෞතමයන් වහන්සේ මට එන්නේ කිව්ව එකට ගඳ කිලිය වසන්ඩ. ඒ නිසා මම මේ යන්නේ කියලා. බලන්න කොයි තරම් බොරුවක්ද මේ කියන්නේ කියලා. මට එන්නේ කියලා පණිවිඩයක් කියලා තිබුණේ. ඒ නිසා මම මේ යන්නේ ගඳ කුටි එකට වසන්ඩ. එහෙම ගිහිල්ලා එතනින් වෙනම තියෙන අන්තටුවන්ගේ ආරාමයකට ගිහිලා රෑ පහන් කළා. නැවත උදේ පාන්දර මිනිස්සු නැකිලා වැඩ රාජකාරිය ආරම්භ කරන වෙලාවට නැවත විහාරයේ ඉඳලා එළියට එනවා වගේ පේනිනවා. මිනිස්සු අහන කොහේ ඉඳලාද මේ පාන්දරේ ඉන්නේ? ගෞතමයන් වහන්සේව සතුටු කරවල ඊයේ රෑ ඉඳන් අද එළි වෙනකන් ගෞතමයන් වහන්සේත් එක්ක සුගන්ධ කුටියේ මං ඉඳලා දැන් මේ මං ගෙදර යන ගමන්. එහෙම කියලා කාරණා මතක් කළා. මෙහෙම ටික කාලයක් යන අතරතුරේ අන්තටුව මිනී මරන්නන්ට සල්ලි දීලා, සුරා සොඬුන්ට සල්ලි දීලා මේව ඝාතනය කරවල මල් ගොඩේ හිඟුවා. මේක මේගොල්ලොන්ගේ උප්පර වැට්ටියක්. ටික දවසක් ගිහිල්ලා කොසල් රජුරන්ට මතක් කළා, රජතුමනි සුන්දරි පරිබ්‍රාජිකාව පිළිබඳව කිසි වගක් නැහැ. එහෙම කියලා කාරණා මතක් කරපුවම රජුරු වනකලා ගිහිල්ලා හොයන්න කොහෙද ඉන්නේ කියලා. හෙව්ව හැමතැනකම නැහැ. මේගොල්ලෝ දන්නව මරලා හැංගුවේ කොහෙද කියලා මල්ගොඩේ හංගලා තියෙන්නේ. මේගොල්ලෝම ගිහිල්ලා ඇදලා එළියට ගත්තා. බලනකොට කුණු වීමින් පවතින මල මිනිහ ඇයව මරලා
එතකොට තමන්ගේම ශාත්‍රවරු තමයි මේ ඝාතනියත් කරලා තියෙන්නේ. ඒ මෙරිලා. එන එතන සඳහන් කරන තව විශේෂ කාරණාවක් අසත්පුරුෂයන් ඇසුරු කළොත් අපිට මොකද වෙන්නේ? අපේ ජීවිතේ පවා තීරණය වෙනවා අසත්පුරුෂයා මත. මේ කාරණාව හුඟක් දිගයි. එහෙමනම් අපි මේ කාරණාවම සාකච්ඡා කරමු. භවත් ගෞතමිය තමයි මේ කර්තව්‍ය සිද්ධ කළා තියෙන්නේ. රටේ තොටේ ඉන්න මිනිස්සු දැනගනී කියලා තමන්ගේ ශ්‍රාවකයන්ට කියලා, කියන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කළා කියලා කටකතාවක් සමාජයේ පැතිරෙව්වා. දැන් ඇයි මෙහෙම කරන්නේ? ලැබෙන කීර්තිය, ලැබෙන යස ඓශ්වර්ය මේ දේවල් නතර කරන්නේ. නැමෙ මහ බොරු කියන්නේ මේගොල්ලෝ. මේ වෙලාවේ බොහෝ මිනිස්සු භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ආර්ය ශ්‍රාවකයෝ ඇරෙන්නේ ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකීන්ටත් නිඳා කරන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ සැලුණද? නෑනේ. අශලෝක ධර්මී බුදුරජාණන් වහන්සේ පිළිඅරගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක මහසංගරුවන යසේසර වැඩි වුණා කියලා ආය අමුතුයෙන් සතුටකුත්, යසේසර නැතු ගියා කියලා අමුතුයෙන් දුකකුත් උන්වහන්සේලට නෑ. උන්වහන්සේලා මධ්‍යස්ථයි. ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි, නොලැබෙන්න තියෙනවා නම් නොලැබෙයි. උන්වහන්සේලා බොහොම අවබෝධයෙන් ඉන්නේ. ඒ වෙලේ සඳහන් කරනවා මුළු රට පුරාවටම ගිනි තියලා ඉවරයි මේ වැරදි මතින්, බොරු කියලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සවැත් නුවර ගමන් යනකොට ඇහුණා මේක. ළඟට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මෙහෙම කටකතාවක් සමාජයේ පැතිරෙනවා කියලා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. අභූතවාදී නිරයන් උපේති යෝ චාපි කත්වාන න කරෝමි චාහ උභෝපි තේපෙච්ච සමාභවಂತಿ නිහීන කම්මෝ මනුජහ පරත්තා. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි යම් කෙනෙක් ඔබට චෝදනා කරන එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඒගොල්ලොන්ට ඇහෙන මේ ගාථාව ප්‍රකාශ කරන්න කිව්වා. මොකද මේ ගාථාවේ අර්ථය බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. බොරු කියන්නාද, කළ යුතු දේ නැතයි කියන්නාද, කරපු දේ කලේ නෑ කියලා කියන කෙනත්, ඒ වගේම බොරු කියන කෙනත් මේ දෙන්නම මරණින් මතු නිරේට ගමන් කරනවා, නිරේට යනවා. ලාමක ක්‍රියා ඇති ඒ පුද්ගලයෝ දෙදෙනාම පරලොවේදී සමාන වෙනවා මහණෙනි. මේ පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ මතක් කරන්නේ. මොකද මේ කාරණා දෙක, බොරු කියන කෙනා, ඊළඟට සඳහන් කරනවා පව් කරලා පව් කලේ නැහැ කියන කෙනා. මෙන්න මේ දෙන්නම ඊළඟට මරණින් මතු ගමන් කරන්නේ කොහෙටද? නිරේට. එහෙනම් විශේෂයෙන්ම සඳහන් කරනවා මරණින් පස්සේ නැවත සුගතියක් කියලා දෙයක් නැහැ. ගමන් කරන්නේම නිරේටමයි. බොරු කියන අයත්, පව් කරලා කලේ නැහැ කියලා කියන අයත්, මේගොල්ලෝ නිරේට ගමන් කරනවාමයි මේ පුජ්‍යලෝ දෙන්න. බුදුපියාණන් වහන්සේ සඳහන් කළා ලාමක ක්‍රියා ඇති ඒ පුජ්‍යලෝ දෙන්නම ගති වශයෙන් පරලොවේදී සමයි කියලා. ගති වශයෙන් සමයි. හැබැයි මේ දෙන්න කාල වශයෙන් විපාක විඳිනකොට විශාලයි. මොකද පුංචියට බොරු කියපු කෙනා, ටිකක් බොරු කියපු කෙනා අල්ප වශයෙන් කාලයේ දුක් විඳිනකොට, පව් කරලා නැහැ කියලා කියපු කෙනා එයා තව ඊට වඩා කාලයක් දුක් විඳිනවා. එහෙනම් මේ සඳහන් කරනවා ගති වශයෙන් එකයි වුණාට කාල වශයෙන් දෙකයි. බුදුපියාණන් වහන්සේ මේ සඳහන් කළේ පව් කරපු අය පිළිබඳ. මේ කාරණාව දේශනා කරලා බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් උගන්නල කියන්න කිව්වා. ඉතින් මේ කාරණා කොසල් රජුරන්ටත් ආරංචි වුණා. කොසල් රජුර මේ මිනිය ඇඳක් හදලා
කනත්තක තියලා ආරක්ෂා කෙරෙව්වා. මොකද නඩුයි භාගයක් තියෙන නිසා. සඳහන් කරනවා පස්සේ මේ කාරණාවෙදි බුදුරජාණන් වහන්සේ නිර්දෝෂී වෙනවා. හැම කාරණාවක්ම එළියට එනවා. සමාජයේ කතාවක් ගොඩනගෙනවා. ඒ තමයි මේ සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කරපු මිනිස්සු සුරාව් බීලා යම් තැනක කතාවක් කරනවා. තව කෙනෙකුට කලහ කරනවා. උඹ නොවේද මුදලට සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කළේ කියලා. මොකද සීයේ නෑනේ. මද්‍රව්‍ය පානය කරපුවම සීයේ නෑ. පිරිසක් එකතු වෙලා මේ කරපු කර්තව්‍යයේදී එක ලොකකමට හරි සතුට ප්‍රකාශ කරන්න හරි කියනවා. උඹ නේද මේ හොරකම කළේ, අපිට උඹ නේද මේක කියන්නේ, එහෙම කියලා හරි අපි කතා කරනවා. මෙන්න මේ කතාව සමාජයේ දැනගත්තා. පස්සේ රජුරෝ දක්වාම ගියා. රජුරෝ මේ හොරුන් ගෙන්නගෙන ඇහුවා, ඇයි උඹලා ඝාතනය කළේ, මොකද උඹලට තියෙන අමනාපේ, කවුද උඹලට මරන්න කිව්වේ? ඒලේ මතක් කළා, ඇයව ඝාතනය කරන්න කිව්වේ අන්තොටුව කියලා, අනිත් ආගමික ශාස්ත්‍රවරු කියලා. රජුරෝ රාජ දඬුවම නියෝගේ ක්‍රියාත්මක කරනවා. ඒ අන්තොටුවන් සියලුම දෙනා ගෙන්වලා මරණීය දඬනීය දීලා වදපමුණුවල ඝාතනය කළ සියලුම දෙනාව රජුරෝ විසින් මරලා දානවා. ඉතින් මේ කාරණාව මීට වැඩිය තව බොහොම ජාතක කට්ට කතාවේ එහෙම සඳහන් වෙන්නේ. ජාතක කාරණාත් එක්ක විග්‍රහ කරන්න ඕන කරන බොහොම කාරණාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ භාග්‍යතුන් වහන්සේට ඇයි මෙහෙම නිඳා අපහාසයක් පවා ගොනු වුනේ? භාග්‍යතුන් වහන්සේට කර්ම විපාක ලැබෙන්නේ අවශේෂ කර්ම වශයෙන්. පුබ්බකම්ම පිළෝතික අපදානීය කාරණාව සඳහන් කළා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පෙර කාලයේ සංසාරේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබන්න පෙරම් පුරාගෙන එන කාලේ බීම කියලා මහා සිල්වත් උත්තමයෙකුට බොරු අපවාද නින්දා චෝදනාවක් ගොනු කළා. තමන්ට ඉන්න දායකයෝ තමන්ගෙන් නැති වෙලා තමන්ගේ ශ්‍රාවකත්වයේ මිදිලා මේ තාපසතුමාව පිළි අරගනි කියන චේතනාව මත බීම කියන තාපසතුමාට බොරු චෝදනාවක් ගොනු කළා. එහෙම චෝදනාවක් ගොනු කරලා බීම කියන තාපසතුමාට නින්දාවන් ගොනු කළා. ආන් ඒ කාරණාව නිසා තමයි මේ සුන්දරී පරිබ්‍රාජිකාව පවා සසරේදී අවශේෂ කර්මයක විපාක වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේදී පවා විඳින්න උනේ. සාමාන්‍ය ඔයගොල්ලෝ වගේ මං වගේ අහිංසක මිනිස්සුන්ට පෘථග්ජන මට්ටම ඉක්මවපු නැති අපිට කෙනෙක් බොරු අපවාදයේ චෝදනාවක් ගොනු කළොත් එහෙම අපට රිදෙන්නේ නැද්ද? අපට රිදෙනවනේ. අපට හුඟක් වේදනාව දැනෙනවා. අපි හැම වෙලේකම හිතන්න ඕනේ මටත් රිදෙනවා නම් අනිත් අයටත් රිදෙන්නේ නැති වෙන්නේ නැහැ. මට රිදෙනවා නම් අනිත් අයට රිදෙනවා. මට වේදනාව දැනෙනවා නම් අනිත් අයට වේදනාව දැනෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ බොරු කීම පිළිබඳව කාරණා දන්නනවා. මේ කාරණාවේදී බොරු කියන්නාද කරපු පව් කලේ නෑ කියලා කියන්නාද ඒකාන්තයෙන් මරණින් මත නිරේ උපදිනවා කියලා සඳහන් කළේ. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වුණහම පංචශීලයේ හතරවෙනි ශික්ෂාපදය මොකද්ද? මුසාවාද වේරමණී සික්ඛා පදං. මුසාවාදී කියන්නේ මං කවමදාක්වත් ස්වාමීනි බොරු කියන්නේ නෑ, මේ පොරොන්දුව වෙන්නේ කාළඟද? මේ ලෝකේ පහළුණ අති උත්තමයන් වහන්සේ ළඟ, භාග්‍යතුන් වහන්සේ ළඟ මේ පොරොන්දුව වෙන්නේ. බලන්න ඒ පොරොන්දුව හරියටම වෙලක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අපි කොයිතරම් සමාජයේ බොරු කිව්වද කියලා. එක්ක දරුවන්ව සතුටු කරවන්න හරි අම්මා හරි බොරු කියනවා නම් ඒක බොරු බොරුමයි. සමහර අම්මලා ඉන්නවා දරුවන්ට කවන්න පවන්නේ බොරුවට හරි අම්මට අම්මයි විසින් දරුවව කවල පොවල එක එක බොරු ගොතල දරුවන්ට කවල පොවල උස්මත් කරවන්න හැද. නමුත් අම්මා උනත් ඒ සිද්ධ කරගන්නේ බොරුවක් කියනවනම් ඒ බොරුව බොරුමයි.
අපි ආයතනයක වැඩ කටයුතු කරනකොට ඒ ආයතනයට අපි දවසක පරක් වෙලා යනවා. අපි හිතමුකෝ උදේ නැගිටින්න අමතකුණා කියලා. හැබැයි ඒ ආයතනයට ගිහිල්ලා අපි කියනවාද මට නැගිටින්න අමතකුණා කියලා. නේ අපි කියන්නේ එතෙන්ට ගිහිල්ලා එක්ක අම්මා ළඩ වුණා, තාත්තා ළඩ වුණා, පුතා ළඩ වුණා, බිරිඳ ළඩ වුණා, හරි මොනවා හරි බොරුවක්මයි අපි හැම වෙලේම කියන්නේ. ගත්ත ගමන් අපේ දිවකට එන ලේසිම වචනේ තමයි බොරුව. හැබැයි ඒ බොරුව වහන්න තවත් බොරු කියන්න එනවා. ඒ බොරුව වහන්න තව බොරු කියන්න එනවා. ඒකට බොරුවේ ආදීනව දන්නව නම් කවමදාකවත් මේ ලෝකේ ඉන්න මිනිස්සු බොරු කියන්නේ නැහැ. කොයි තරම් බොරුද? දරුවෝ අම්මලා තාත්තලා වරවට්ටන්න බොරු කියනවා. අම්මලා තාත්තලා සමාජය රවට්ටන්න බොරු කියනවා. දරුවෝ මුරවට්ටන්න බොරු කියනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මේ පැවිදි භික්ෂූන් වහන්සේලාට අම්බලට්ටික රාහුලෝවද සූත්‍රයේදී බොරුව හුඟක් පිළිකුල් කරලා බුදුරජාණන් වහන්සේ කතා කළා. අපේ පින්තුන් දන්නව නේද රාහුල කුමාරයා? අපේ බෝසතාණන් වහන්සේගේ ස්වජාතික පුත්‍රයා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණම තිබ්බ උත්තමී. සංසාරේ හුඟක් පින් කරලා මේ ලෝකෙට ඉපදුනේ බෝසතාණන් වහන්සේ නමකගේ දරුවෙක් වෙන්න කොයිතරම් පින් කරන්න ඕනිද? එහෙම පින් කරලා ඉපදිලත් පුංචි කාලේදීම තාත්තමට දායාදේ දෙනවද? දායාදේ අරගන්න විහාරෙට ගිහිල්ලා උත්තමයන් වහන්සේලා ළඟින් පැවිදි වුණා. ඒ පැවිද්ද සසරදී කොයිතරම් ප්‍රගුණ කරලා මහරහතන් වහන්සේ නමක් බවට පවා පස්සෙපත් වෙනවා. මොනවා නිසාද? සසරේ හුඟක් පින් කරපු නිසා. උන්වහන්සේට අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ විශේෂ අවවාදයක් දෙනවා. දවස රාහුලෝවාද ඕවාද කියන්නේ අවවාදයට රාහුල මහ යතිවරයන් වහන්සේට දුන්න අවවාදය. බොරු කියන්න පිළිබඳව කාරණා මතක් කළේ අපේ භාග්‍යවතුන් වහන්සේ පාමණ්ඩලයේ දෝවණේ කරගෙන ඉතිරි වුණ භාජනයේ වතුර බොහොම ටිකක් තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, රාහුල මේ වතුර භාජනයේ පේනවද? වතුර තියෙන ටික, ඒ කියන්නේ වතුර ස්වල්පය පේනවද? තිබ්බට වඩා හුඟක් අඩුයි. මතක් කළා, එහෙමයි ස්වාමීනි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බොරු කියන්නට ලැජ්ජ නැති තැනැත්තාට තියෙන මහණකමත් හරියට මෙන්න මේ වතුර ටික වගේ කියලා කිව්වා. මේ හුඟක් වතුර තිබ්බ වාජිනී දැන් තියෙන්නේ දෙපා මණ්ඩලයේ දෝණී කරගත්තාම බොහොම ටිකයි. භාග්‍යවතුන් වහන්සේ මතක් කළා, රාහුල බොරු කියන්නට ලැජ්ජ නැති තැනැත්තාට තියෙන මහණකමත් හරියට මෙන්න මේ වතුර භාජනයේ තියෙන වතුර ටිකයි වගේ මහණකමත් ආන්ගේ වගේ කියලා කිව්වා. එහෙනම් බොහොම ටිකයි මහණකම නැහැ. ඊළඟට මතක් කළා, ඉතිරි වෙන වතුර ටික භාග්‍යවතුන් වහන්සේ විසික් කරලා බුදුරජාණන් වහන්සේ මතක් කළා, මහණ රාහුල බොරු කියන්නට ලැජ්ජ නැති තැනැත්තාගේ තියෙන මහණකම හරියට ආන් අර විසික් කරපු වතුර ටික වගේ කියලා කිව්වා. වැඩකට නැහැ කිව්වා. ඊළඟට මතක් කළා, දැන් මේ හිස් භාජනයේනේ වතුර නැති නිසා මුණින් අතර හැරෙව්වා. මුණින් අතර හැරවල බුදු පියාණන් වහන්සේ මතක් කළා, රාහුල බොරු කියන්න ලැජ්ජ නැති පැවිද්දගේ තැනැත්තගේ මහනකමත් හරියට යටිකුරු කරපු භාජනයක් වගේ කිව්වා. කොච්චර යටිකුරු කරලා උඩින් වතුර දැම්මත් ඇති වැඩක් නැහැ. ප්‍රයෝජනයකට ගන්න බෑ යටිකුරු කරලා තියෙන කොට භාජනය. එනම් මහනකමක් නැහැ කියන එකයි මේ සඳහන් කරන්නේ. ඊට පස්සේ යටිකුරු කරපු භාජනය භාග්‍යවතුන් වහන්සේ උඩුකුරු කළා.
උඩුකුරු කරලා බුදුරජාණන් වහන්සේ මතක් කළා රාහුලේ බොරු කියන ලැජ්ජ නැති බොරු කියන ලැජ්ජ නැති තැනත්තාගේ මහානකමත් හරියට මේ මොනවත් නැති හිස් භාජනී වගේ කියලා කිව්වා බලන්න කී උදාහරණේ ශ්‍රාවකෙ විදිහට අපි කොයිතරම් කල්පනා කරන්න ඕනේ උදාහරණයක්ද शांत सत्पुरुष बोरु विशेष प्रतिक्षेप कर बोरुगण बोरुकीन आयट मनोद विपाक मनोद बोरुकीन आयटन विपाक पुंज के बोरु अक्त पुंज के बोरु बोरु माई वेडिटी बोरु अक्त वेडिटी बोरु बोरु माई अब शांत सत्पुरुष एक बुधरजान महंसी සෝවාන් සකුදාගාමි අනාගාමි මාර්ග පලස්ත මාර්ග පලලාභී මාර්ගස්ත මේ උත්තමයෝ කිසිම දවසක මේ බොරුවට තැන දෙන්නේ බොරුව ප්‍රතික්ෂේප කරනවා බොරුව පිළිකුල් කරනවා අපි කවදා හරි දවසක බුදුරජාණන් වහන්සේ ළඟින් බොරු කිව්වද කියලා හිතන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන ළඟ මං ගිහින් කොයිතරම් බොරු කිව්වද ස්වාමීන් වහන්සේලා ළඟ कोई तरम मम एत्त हंग हंग मम बोरु की वादे देख कहाँ पुआ में के लिए प्रतिदिन जी कोई तरम बोरु की वादे इतने ऐसे कुछ मटो होगा दुख ही तेरे ना मगे अम्मट दें मगे जीवित दें वाई साउर जो हैटा ही हैत्ता है वाई यशु आयानु है तब तब सुलु मोहत की मम मेरे लिए अंड पुलु हंग मैं जीवित मम कोई तरम बोरु की लेती न दें मगे तात तट मगे गुरु रे अटे बलंडे इगुल्लो कोग में तीन विश्वास है मम पल जो कर गया था बोरु किएन अय मेलोक वशेनुत पिरिहेनवा परलोक वशेनुत पिरिहेनवा बोरु किएन अयट लैबेन विपाक देशना कले मरणिन मत्ते कोहि उपदिनवा कीलदे एकांतिन निरयंगवल उपदिनवा मई निरयंगवलट यंड वेनवा मई निरपल्लो बवट पत्वेला इंदगिन दुख विनिन्ने निरपल्लंगेन वेनवा मई मेलवदी निंदा लबिल मेलविंग मेरिलगिय पुहाम निरयंगवल उपदिनवा लोदिय बोंड सिद्ध वेनवा अनंत दुग्गिनी वद वेदना कल्प कोटि गणक विनिंद वेनवा मानिनी ईलंगिट पहेदिली कला तिरिसं अपाय प्रेत लोकादी तंगवल इपदिला महा दुग्गिनी वद वेदना विनिंद सिद्ध वेनवा मेहम अनंत ससरे हुंग काले दुक्किंदले दुक्किंदले यम काले के नैवत मनुष्यलो की टावोत ये बोरु के अवशेष कर्मे इतिरि वेला तीन वनां संधंकला निंदा लबनवा केला वरद टाहुएला निंदा लबनवा वेरदी वेला टाहुएला निंदा लबनवा ईलंगट संधंकला दंडुवांग लबनवा अज्ञानियों मोड़ियों बाउट पत्तेला इपदिनवा खाउदे बोरु क्यों आये ईलंगट संधान करनवा दुपत्तेला इपदिनवा कीला खाउदे बोरु क्यों आये दुपत्त बाउट पत्तेला इपदिनवा कथा करने कोटे गोते गहनवा मच्छने पिलीवेले कोटे काटेंगे लिए टेन्नी ने गोते गहनवा हरी लस्सने टे मच्छने इन्नी ने खाउद बोरु क्यों आए इलांट बुधरजान महंसे संधंकला गोलुवेला उपदिनवा गोलु आए बाउट पत्तेला इपदिनवा कथा करेगंडे बे ये वागे म खटक लेबुआत में खटेंग दत्ते का हरिये टे पीहिता निने विरूपी केला संधंकला तब के निक मागे मोन दी है बेलुत मूने तिलासन ने संधंकला ए तरह दट्टिक विरूपी मुख रोग
ඕන තරම් හැදෙනවා මුඛ රෝග බහුල වෙනවා කියලා සඳහන් කළා මොනව කරපු අයටද බුරු කියන අයට ඒ වගේම කටේ දත් ටිකවත් හරියට පිහිටන්නේ නැහැ නිරන්තරයෙන්ම මේ කට දුගඳ ඇති අය බවට පත් වෙනවා දැන් කොයි තරම් දත් මැද්දත් පිරිසුදු කළත් දුගඳ හමනයි නැද්ද එහෙම ඉන්නවා කට දුගඳ හමනවා කට ඇද වෙලා දත් ඇද වෙලා තොල් පෙති හරියට පිහිටවන්නේ නැති අය බවට පත් වෙලා ඉපදිනවා ඊළඟට සඳහන් කරනවා किसीम के ओहुकन वचन विश्वास किसीम के यम के दिवट आहन समहार ओन तर कट कड़ीन तपिहा ससरदी अनादिमकाले इक वतावक बुरी कलपकोटि अवरुद आत्मर दुख दिन बुल ඊළඟට සඳහන් කරනවා කටහඬ මිහිරි නෑ අනිත් අයට අහගෙන ඉන්න හිතෙන්නේ නෑ කටහඬේ ඇති ලක්ෂණක් නෑ කොටිම්ම කියනවා නම් අඹු දරුවන් පවා පිළිගන්නේ නෑ කියලා සඳහන් කළා බිරිඳ ඒ වගේම දරුවෝ මේගොල්ලෝ කවුරුත් තමගේ තාත්තා නම් තාත්තා කියන දේ පිළිගන්නේ නැහැ. තාත්තා බැරි වෙලාවත් පව් කරගත්ත කෙනෙක් නම් මේ විදිහට සසරේ බොරු කියලා කියන දේ පිළිගන්නේ නැහැ. බැරි වෙලා නම් අම්මා නම් ස්වාමියවත් දරුවවත් ඒ කියන දේ අහන්නේ නැහැ. සමහර ලාවට දරුවෝ නම් අම්මා තාත්තාවත් අනිත් පවුලේ ඥාතිවරුවත් කියන දේ අහන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා එහෙව් අයට බොහෝ විට දරුවෝත් ඉපදෙන්නේ නැහැ. බොරු කියන අයට दरु इपदेने स्त्री पार्श्वे दरु किल संदहंकला गहनु दरु ए देमोपि अंटे अम्मा हो ताता हो ए आयते अकी करु किल संदहंकला पौल दूषणे करनाय बवट पत्तेनवा පෞලේ කුල ගෞරවය නැති කරන අය බවට පත් වෙනවා මේ තමයි අනාදිමත් කාලයත් තිස්සේ සංසාරෙදි මං නිරයන් වල වැටි වැටි දුක් විඳලා නැවතු මනුෂ්‍ය ලෝකයකට ආපුවාම විදින අවශේෂ කර්මයි මේ මතක් කළේ එක බොරුවක් කිව්වහම මට ලැබෙන විපාක සත්‍ය මත පිහිටීම කොයිතරම් වටිනවද සත්‍ය පාරමිතාවකුත් තියෙන හොඳම උදාහරණේ मत्स्य राज चरते अपे भूसतान महंशे एक अवस्था दी मालविक बोट पत्ला एक इडोरिया कविल विल हिंदी गंग हिंदी वैसन कोलवल वेली मिनीसुटव जीवत्ते बहु अमार मिलो कि वैसन तीसा विल हिंदी के नहीं आना कुटे लुकु सत्तु है विल ला इट वड़ा पुंची सत्तु मालगने का ना कोकु आदि में सत्तु है विल ला विल वाले टे बहलम इन मालूम मालगने मरागने का ना समारे मालू मड़े यटे हंगे ना समारे मालू है में इन ना एगलों ने पुलुंग का में तीन ना नहीं तो वह पुकाले के කෙටි කාලයක් නම් සාමාන්‍ය අවුරුදු දෙක තුනක් වෙන්න පුළුවන් වහින්නේ කවදා ධාන්‍ය දවසට එළියට එන්නේ මඩයට හැංගිලා ඉන්නවා මේක දකින්න මේ බොසතනන් වහන්සේ උන්වහන්සේ කල්පනා කරනවා මගේ සහෝදර පිරිස ලොකු අනතුරුක වෙටිලා මගේ නෑදෑයෝ ජීවිත අනතුරුකයි ඉන්නේ මේ ගොල්ලොන්ට උපකාර කරන්න නේ මට පුළුවන් නම් एम के सत्यक्रिया करणवा सत्य वचनीय मूल कर सत्यक्रिया करण मत्स्य राज पीरित की संधांगी मत्स्य राज पीरित की संधांग करना ये करपु सत्यक्रिया वावसंगन कुटे संधांग करण आहस पोलो मे आहस खलुला महापोलो गुगुरुआगे वही वही पटांगण के
මගේ නෑදෑ පිරිස මගේ සහෝදර පිරිස කරදරයක් නොවෙන්නේ වැස්ස වහීවා කියලායි සත්‍ය වචනේ බලෙන් ආශිර්වාද අදිෂ්ඨාන කරන්නේ සඳහන් කරනවා ඒ නිසා මිනිසුත් බේරුණා එදා මනුෂ්‍ය සමාජයේ මිනිසුන්ටත් වැස්ස ලැබුණේ මොකක් වෙලාද මිනිසු කරපු දෙයක නෙවෙයි මේ මුළු ලෝකෙම ජලයෙන් තෙත්ලා නැවත පණක් ලැබුවේ එදා මාළුවෙක් බවට පත්ලා ඉඳපු බෝසතාණන් වහන්සේ කරපු අදිෂ්ඨානය නිසා සත්‍ය පාරමිතා හාරිත තාපසතුමා වෙලා ඉපදිලා ඉන්නවා රජුරුවත් එක්ක ඊටාමත්ම කුළුපගයි අවුරුදු 12ක මිත්‍රත්වයේ ළඟ ගම කැති වෙන කැරල්ලක් සංසිදවන්න රජුරුව යනවා යනකොට රාජදේවියට කියලා යන්නේ අපේ බෝසතාණන් වහන්සේව තාපසතුමාට දානෙන් මානින් උපස්ථාන කරන්න කියලා පස්සේ දානෙන් මානින් උපස්ථාන කරන්න කියලා රජුරුව විශ්වාස කළා ගියාට පස්සේ එතනදී අපේ හාරිත තාපසතුමා අතරත් රාජදේවිය අතරත් කාමුක බන්ධනයක් ඇති වෙනවා ආන් ඒ බන්ධනිය පිළිබඳව රජුරුවන්ට පවා ආරංචි යනවා රජුරුව පවා විශ්වාස කරන්නේ තාපසතුමා මහ පුණ්‍යවන්තේ ගුණවන්තේ හැබැයි ඔය කාරණාව නම් මම පිළිගන්නේ කිව රජුරුව මාලිගාවට ඇවිල්ලා කෝපේ ගන්නේ නැතිව බලන්න රජුරුවන්ගේ යොෂීම මහරජේ කෝටි ගාණක් දරුවන්ට එකම තාත්තා කෝටි ගාණක් දරුවන්ට එකම අම්මා තමයි රජුරුව කියලා කියන්නේ රටේ පාලකයා කියලා කියන්නේ එකම අම්මා එකම තාත්තා කෝටි ගාණක් ඒ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට ජනතාවට සියලු සත්ත්වයින්ට ඒ කාලේ රජවරු කියලා කියන්නේ මහා අරුම පුදුමය තමන්ගේ රජකම නැතුව ගියත් ඉස්සෙල්ලාම හිතුවේ තමන්ගේ ජනතාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යම් රටකට සත්පුරුෂ රජවරු දෙහැමි රජවරු පහළ වුණොත් එහෙම ඒ රටවල් දියුණු වෙන එක නතර කරන්න බෑ කියලා දේශනා කළේ හැබැයි අදැහැමි පාලකයෝ රජවරු පහළ වෙන කාලේට මොකද වෙන්නේ ඒ මුළු රටවල් සියල්ලම අඳුරෙන් අඳුරට අඳුරෙන් අඳුරට යනවා අපිට මොකද මේ වීගෙන යන්නේ කියන කාරණාවට පිළිතුරුත් එතන නැත්තේනේ තියෙනවා එහෙමනම් සඳහන් කරනවා මේ සත්‍ය වචනය ප්‍රකාශ කිරීමම වටිනවා විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ හැම වෙලේම සත්‍යම ප්‍රකාශ කරන්න ඕනේ එහෙනම් දැන් හිතන්නේ දැන් හිතන්නේ මෙච්චර කාලයක් මම බෞද්ධ වශයෙන් සම්මතව මං හිටියා දැන් මං බෞද්ධද අදටත් මේ පංචශීලයේම අවුරුදු 60 ගණනක් ගිහිල්ලත් සමහර වෙලාවට එකින් එක මම කඩනවන්නම් නැවත නැවත අරගන්නේ කඩන නිශානේ හිතන්නකො මට තාමත් මේ ජීවිතේ හරියට සිරිටි කරක ගන්න බැරි වුණානේ දේශනා කළේ බොරු කියන සුළු පුජ්‍යලයට කරන්න බැරි පාප කර්මයක් නෑ කියලා. කවුද දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේ. සඳහන් කරනවා හාරිත තාපසතුමා ළඟට ඇවිල්ලා රජුරු අහනවා මෙහෙම ආරංචියක් මට ආව ඇත්තද ස්වාමීනි? බොහොම ලස්සන ජාතක කතාවක්. ඉතාමත්ම දීර්ඝයි විචිත්‍රවත්. සසර පිළිබඳව ලොකු අවබෝධයක් කාමයේ පිළිබඳවලක අවබෝධයක් සත්‍ය පිළිබඳවලක අවබෝධයක් ගන්න තියෙන විශාල ධර්ම කාරණා රාශිය දේශනා වෙන. බොහොම කෙටියෙන් මතක් කරන්නේ තාපසතුමා කල්පනා කරනවා මං මේ කාරණාව කළා ඇත්ත. හැබැයි මං කාමයේ වර්ධව හැසිරුණාට කාම සේවනය කළාට මම මෙතනදී රජුරවන්ට කිව්වොත් එහෙම මම කාමයේ සේවනය කළා කලේ නෑ කියලා මට ඉදිරියේදී ලබන්න තියෙන ලෞතර ආභෝධිය මට ලබන්න බැරුව යනවා මං වැරදි කළා ඇත්ත නමුත් දැන් මං ඇත්ත කියන්න ඕනේ මං ඒ කාරණාව කළේ නෑ කියලා කිව්වනම් රජුරුව පිළිගන්නවා නමුත් මං ඇත්ත කියන්න ඕනේ කියලා ඇත්ත කියන්න බලන්න අපට එහෙම වීරයක් තියනවද අපි එහා ගෙදරින් පොල් ගෙඩියක් හොරකම් කළා
ගහරණය කළ කුරුම්බියක් කෙඩුවා. එහෙම නැතිනම් මොනවා හරි දෙයක් හොරකම් කරගෙන ආවා. පෑනක් හරි තමන්ගේ යාළුවගෙන් හොරකම් කළා මකණියක් හරි කමන්නේ. අපි වැරද්ද පිළිගන්න ඕනේ. ඊට වඩා පව් ගොතා ගන්න අපි ඕනේ නෑනේ. අපි කියන්න ඕනේ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ. අපට එහෙම පුළුවන්ද? බෝසතාණන් වහන්සේ හිතන්නේ මට අනාගතේ ලැබෙන්න තියෙන ඵලයක් නැතුව යන්න පුළුවන්ද මම බොරු කිව්වොත්. එනිසා සමහර විටකදී මගේ ජීවිතේ මට නැතෝ යයි. මොකද රජුරවන්ට තරහා ගියොත් රාජදේවිය සමගයි මේ කාමසයියා වැහැසුරුනේ. එක්ක මට ජීවිතේ නැතෝ යයි. රජුරව වැඳගෙන අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේට මේ මොකද උනේ? රජුරව වැඳගෙන අහන්නේ තාපසතුමනි ඔබ වහන්සේට මොකද මේ උනේ කියලා. ඒ වෙලේ නැවත සඳහන් කරනවා ආයිනම් මං කවදාක්වත් මේ මනුෂ්‍ය වාසයට එන්නේ නැහැ කියලා නැවත හිමාලයට යන්නේ යන්නේ සත්‍ය ප්‍රකාශ කළා. අපිට එහෙම පුළුවන්ද? බෑ කියලා දෙයක් නැහැ උත්සාහ කළොත්. එහෙනම් සමහර විට මගේ ජීවිතේ මට හෙට නැතෝ යයි. තව සුළු මොහොතකින් නැතෝ යයි. දැන් දැම්ම සමාදම් වෙන්නේ මං කවදාකවත් බොරු නම් ආයි කියන්නේ. එක්ක මගේ අම්මා මට ගහයි, තාත්තා මට ගහයි, හිතවතුන් මට ගහයි, මගේ යාළුවා මම කරපු වැරදි වැඩවලට මං ඉස්සරහා මට චෝදනා කළයි. හැබැයි කවදාකවත් ශාන්ත සත්පුරුෂ උත්තමියෝ මොනම හේතුවකටවත් මට නිග්‍රහ කරන්නේ. ශාන්ත සත්පුරුෂ උත්තමයෝ කියන්නේ සම්මාදිට්ඨිකත බ්‍රහ්මරාජයන් දිව්‍ය රාජයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ බුදු පසේ බුදු උත්තමයන් වහන්සේලා. රත්නත්‍රේ සරණ ගියපු උත්තමයන් වහන්සේලා. හැම වෙලේකම මම වැරදි කළොත් මං වැරදි කළා කියලා පිළිගන්නවා නම් ඒකට අනුකම්පා කරනවද නැද්ද? අනුකම්පා කරනවා. හැබැයි ඒ උත්තමයන් වහන්සේලා පවා අපි දිහා බලන එක නැතුව යනවා. අපි වැරදි කරලා පව් වැඩ කරලා බොරු කියලා කේලම් කියලා නිඳා කරලා අපහාස කරලා ඔක්කොම කරලා පිළිගන්න සූදානම් නැත්තම් ඒ උත්තමයන් වහන්සේලා පවා අපි දිහා බලන්නේ නැතුව යනවා. පිනතුනි අපි මහා පූජා වට්ටි හදාගෙන දේවාලය වල ගානේ අපි යන්න ඕනේ නැහැ මිත්‍යා දෘෂ්ටි සරණ පස්සේ. එක හරියටම බොරු කියන එක නතර කරලා හරියටම පංචශීලය ආරක්ෂා කරගෙන රත්නත්‍රේ සරණ මත පිහිටලා අදිෂ්ඨානයක් කරන්න සත්‍යක්‍රියාවක් කරන්න මගේ මේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. අපි වටේට ඇවිල්ලා අරක් ගන්න යති උත්තමයෝ සක් දෙවිඳු පවා අපි දිහා විශේෂයෙන් බලයි. පිටකේ ඕනතරම් කාරණා තියෙනවා. එහෙම තිසරණ සහිත පංචශීලය ආරක්ෂා කරලා සිල් ආරක්ෂා කරගෙන විශේෂ අදිෂ්ඨාන කරනකොට දෙදෙවුලෝට අධිපති සක් දෙවිඳුන් වහන්සේ පවා එහෙම පොජ්ජලු දිහා බලපු අවස්ථා ඕනතරම් කාරණා තියෙන. අපි ඕනේ නෑ මිත්‍යා දෘෂ්ටිය පස සරණ යන්නේ. හරියට සිල් රැකලා පින් කරලා අදිෂ්ඨානයක් කරන්න ඒ හැම කාරණාවක්ම ඉෂ්ට වෙනවා. හිතලා බලන්නකෝ මට ශ්‍රද්ධාව නැති හින්දා නෙවෙයිද මම බොරු කියන්නේ? ශ්‍රද්ධාව තියෙනවා නම් කවදාකවත් බොරු කියන්නේ නැහැ. මොකද මේ ශ්‍රද්ධාව කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය පුද්ගල මහ සංඝරුවනේ මං සරණ ගිහින් ඉන්නේ. මං කවදාකවත් වැරදි වැඩ කරන්නේ ඒ අති උත්තමයන් වහන්සේලා ප්‍රතික්ෂේප කරපු කාරණා එකක්වත් මං කරන්නේ. එහෙම කිව්වට මෙච්චර කාලයක් අපි ඒව කළේ නැද්ද? කළා. එහෙනම් හිතලා බලන්න මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් කොච්චරක් දුරින්ද මං ඉන්නේ. එහෙම හිතන්න. ධර්ම දේශනාව නිමවට පත් කරන්න කාලය ඇවිල්ලා තියෙන නිසා අපි අදට මේ දේශනාව නිමවට පත් කරමු. බොරු කීමෙන් වලකින්ද සුගතියක් නම් නෑමයි කරන්න.